රොෂාන් අයියා කල්පනාවෙන් ඔයාට පරිගැණීමක් මෙතන යටින් යනවා. එතුමා ඒක එතුමත් මට කිව්වා. මම හොරකමල්ලලා දුන්නාට මේකද කරන්නේ? මම කැබිනට් මණ්ඩලයේ ඉන්නේ 169 ජනවරමත් එක්ක. එතුමාට පුළුවන් ඕනනම් මාව අයින් කරන්න. මම ඉන්නේ මහජනයාගේ ඡන්දෙන් ඇවිල්ලා. ඉතින් එහෙම පරිගන්න එපා. සාගල රත්නායක කියන්නේ මොකෙද්ද? මේ විදියට ගහනවා කැබිනට් නියෝගයක්. මේක දන්නේ නැහැ ඇමතිවරු කැබිනට් එකේ හිටපු. ඒ ඊරාවේ මගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. මාව මහමග මරලා දාන්න පුළුවන්. ඒක හෙටද අදද අනිද්දාද කියන එක දන්නේ නැහැ. ඒකට ජනාධිපතිවරයාත් සාගල රත්නායකත් ඉඳලා ඒකට වග කියන්නේ වෙයි. රොෂාන් රණසිංහ මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී සිය ජීවිතයට එළවි ඇති තර්ජන පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කළ අතර ඔහු ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාටද චෝදනා කළා. ඔහු සිය කතාව ආරම්භයේ තමන්ට අයත් ව්‍යාපාරයක් යයි කියන ස්ථානයක් පොලිසිය විසින් වැටලීම පිළිබඳව පැහැදිලි කිරීමක් කළා. මම අමතර කොටස් ව්‍යාපාරිකයෙක්. අමතර කොටස් ව්‍යාපාරවල මම හාල් පෝල් විකුණන්නේ නැහැ කතානායකතුමා. මම විකුණන්නේ අමතර කොටස්. දැන් හොරකම අල්ලලා දුන්නානේ කතානායකතුමා. හැබැයි හොරා අල්ලලා දුන්නාට පස්සේ මන් දන්නේ මොකද්ද කාරණේ කියලා පූස් පැටව වගේ ඉන්නේ. එක කොටසක්ගේ රංගනය හොඳට පේනවා. කොච්චර ඩීල් දාලාද කියලා පේනවා. එයාගේ කටේ වෙලා කොහෙද තිබ්බේ? මම දැන් දැක්ක ගිය සතියේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ජනාධිපතිතුමා මාව ෆ්‍රේම් කරන්න ලස්සනට ප්ලෑන් කරා. ඒක මම ස්තුතිය පුද කරනවා නාමල් රාජපක්ෂ මහත්මයාටත්. එතුමා හම්බෙලා තියෙනවා චරිත්ව සිනමන් ග්‍රෑන්ඩ් එකේදී. රනිල් කියන්නේ ණය. ඔය ණය කොයි වෙලේ රොෂාන් අයියට දෂ්ට කරයිද දන්නේ? ණය පෙනේ පිප්පුවේ නැත්තම් දරට ගන්නවා. හැබැයි ණය දෂ්ට කරන්න හදන්නේ කාටද? මේ හොරකම දූෂණය වංචාව අල්ලලා දුන්න මටද? රොෂාන් ආනසිංහ මන්ත්‍රීතුමා එවැනි ප්‍රකාශයක් මං විසින් සිද්ධ කරේ නැහැ. හැබැයි ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා මේ බොරු කියන කාරණේ පිළිබඳව සහ ජනතාවට මඩ ගහන එක පිළිබඳව නම් ස්ටෑන්ඩින් ඕඩර් දෙමින් කරන්න වෙනවා. ඉතින් රොෂාන් ආනන්දසිංහ මහතුමාට මම චෝදනා කරන්නේ නැහැ. එතුමාට කවුරුහරි වැරදි කතාවක් කියන්නේ නැති. තේින්ද රොෂාන් ආනන්දසිංහ මහතුමා කරුණාකරලා ඒක ඉල්ලාස් කරගන්න. එවැනි ප්‍රකාශයක් ගරු කතානායකතුමනි මට කරන්න අවස්ථාවක් නැහැ. රොෂාන් මන්ත්‍රීතුමා කියන්නේ මගේ යාළුවෙක්. මට ඕන්ලාගේ එතුමාට කියන්න පුළුවන්. මට චරිත් කියලා තියන්නේ අසත්‍යයක් නම් ගරු මන්ත්‍රීතුමා ඒක මම ඉල්ලාස් කරගන්න සූදානම්. හැබැයි දැන් නාමා රාජපක්ෂ මන්ත්‍රීතුමාම මට සතියකට කලින් පාර්ලිමේන්තුවේදී මෙතන කතා කළා. රොෂාන් අයියා කල්පනා ඔයාට පරිගැණීමක් මෙතන යටින් යනවා. එතුමා ඒක එතුමත් මට කිව්වා. මෙතන බැලුවේ මාව කොහොමද ෆ්‍රේම් කරන්නේ? මාව ෆ්‍රේම් කරන්න යව්වේ වලානේ. දැන් වලාන යුනිට් එක ගියපුවාම යුරෝනිපෝන් එකට ඒ කවුරුත් දන්නවා මේක රොෂාන් රණසිංහලාගේ ගෲප් එකේ ආයතනයක්. ප්‍රශ්නයක් නැහැ. රටේ නීතිය ප්‍රශ්නයක් තියෙනවා නම් එයාලට කටයුතු කරන්න අයිතිය තියෙනවා. හැබැයි මට කිව්වනම් මගේ ආයතන ටික වටලන්න ඕන පරීක්ෂා කරන්න ඕන කියලා මම ඔක්කොම යතුරු කැරල්ල ඔබතුමාට ගෙනත් දෙනවා. ඔබතුමාට අද දෙන්නම් මගේ යතුරු කැරල්ල. ආයතන 8ේම යතුරු ටික දෙන්න. නිමල් පියතිස්ස මන්ත්‍රීතුමා කිව්වා මෙන්න මෙහෙම වාහනයක් තිබ්බා මේකේ බදු ගෙවල නැ මේ දාන අසත්‍ය බලන්න. ඩේලි මිර පත්තරේ 25 වෙනිදා නීති විරෝධී ලෙස මෙරටට ගෙන ලෑන්ඩ් ක්‍රූසර් ජීප් රථයක් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට අයත් දමුල්ල යුරෝනිපෝන් පෞද්ගලික වාහන අංගනේ වැටලීමකදී පානදුර වලාන මර්ධනාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන දමුල්ල පොලිසියට බාර දී තිබෙනවා. මගේ ආයතනයක් ඇතුලේ තිබිලා වාහනයක් අරගෙනත් නැ යුරෝනිපෝන් ආයතනයට ඒකේ අයිතියකුත් නැ රොෂාන් රණසිංහගේ නමට ඒකට අයිතියකුත් නැ. කොහොමද මේ දාන් ඒක අරගෙන විජිත හේරත් ප්‍රකාශ මන්ත්‍රීතුමා ප්‍රකාශ ඉදිරිපත් කරනවා එළියේ. එක පැත්තකින් කියනවා මම අධිකරණයට අපහාසයක් කරන්න හැදුවයි කියලා ජනාධිපතිතුමා මෙතන ඇවිල්ලා. එතනින්ම ටීම් එකක් යවනවා දමුල්ලට. මොකද මේ පැත්තෙන් ඉන්නවා අධිකරණය ලස්සන්ට අධිකරණයට මං ගැන වෛරයක් ඇති කරනවා. මේ පැත්තෙන් කියනවා මෙන්න මේ ගියේ මගේ එකක් කියලා අල්ලලා කෙලින්ම දාන. මම හොරකම අල්ලලා දුන්නට මේකද කරන්නේ? මම කැබිනට් මණ්ඩලයේ ඉන්නේ 169 ජනවරමත් එක්ක. එතුමාට පුළුවන් ඕනනම් මාව අයින් කරන්න. මම ඉන්නේ මහජනයාගේ ඡන්දෙන් ඇවිල්ලා. ඉතින් එහෙම පරිගන්න එපා. ඒ පරිගන්න කල් කැබිනට් මණ්ඩලයවත් ආණ්ඩුවවත් විපක්ෂයවත් මන් දන්නේ බලන් ඉන්නවද කියලා. ඕන දෙයක් කරන්න අරලා ගමැතුමා. මේක දේශපාලනයේ නව ඊරාවක් වෙන්න ඕන. ඒ ඊරාවේ මගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. මාව මහමග මරලා දාන්න පුළුවන්. ඒක හෙටද අදද අනිද්දාද කියන එක දන්නේ නැහැ. ඒකට ජනාධිපතිවරයාත් සාගල රත්නායකත් ඉඳලා ඒකට වග කියන්නේ වෙයි. මේ යන විදියට. හැබැයි මේ 134ක් ඡන්දෙ දුන්නේ එතුමාට ජනාධිපති වෙලා මේ විදියට අපෙන් පරිගන්නද කියන ප්‍රශ්නේ තියෙනවා. සාගල රත්නායක කියන්නේ මොකෙද්ද? මේ විදියට ගහනවා කැබිනට් නියෝගයක්. මේක දන්නේ නැහැ ඇමතිවරු කැබිනට් එකේ හිටපු. මේකේ තියෙන මොකද්ද? මට ක්‍රීඩා පනතේ මේ උත්තරීතර පාර්ලිමේන්තුවෙන් 73 බලය දුන්නේ. 73 හොරු හිටියේ නේ. නාමා රාජපක්ෂ මැතිතුමනි මම මේ නම් ඔක්කොම කිව්වේ මන් දන්නවා එතුමලගේ පවුල් පසුබිම් ඔක්කොම. කාටවත් මං අපහාස කරන්නේ නැහැ. කැබිනට් මණ්ඩලයේ
ආණ්ඩුවෙන් කියනවා අතුරු පාලක කමිටු පත් කරන්න එපා. පත් කරනවා නම් කැබිනට් අනුමැතිය ගන්න ඕනේ. ඉතින් මේක ගත්තු විදිය කොහොමද? දැන් මම ගිය සතියේ සඳුදා කැබිනට් මණ්ඩලයට ගියා 3ට. 3ට කැබිනට් මණ්ඩලයට ගියපුවාම 3ේ ඉඳලා කැබිනට් මණ්ඩලයේ මම හිටියා. 4 වෙනියට අලි ශබ්රි මැතිතුමා දැම්මා ක්‍රිකට් පිළිබඳව කැබිනට් පත්‍රිකාව. ඒ පත්‍රිකාවේ කතා කරා සබ් කමිටියකෙන් ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවයි කියලා. එහෙම කිව්වා. ඒ කියලා ඉවරලා මං හිතුවා දැන් ක්‍රිකට් සම්බන්ධ සාකච්ඡාව ඉවරයි කියලා. ඊට පස්සේ මම දවස් 4කට පස්සේ මම බලනවා මෙන්න මේ විදිය කැබිනට් තීන්දුවක් ගත්තා කියලා. මං අහුවා ඇමතිවරු කීප දෙනෙක්ගෙන් එහෙම එකක් ගත්තද කියලා. එහෙම එකක් ගත්තේ නැහැයි කිව්වා. ඉතින් මේක මම දැන් නැත්තම් මම කැබිනට් මණ්ඩලයේ ඉඳලා මගේ බලතල මම්ම කප්පාදු කරන්න හවුල් වුණයි කියලා ඉවරලා රටට ගියපුවහම මේක ප්‍රශ්නයක්. අද ඇමතිවරයෙක් විදියට මේ 30 ඇතුළේ ඉන්න මගේ ආරක්ෂාව සහ මගේ ආයතනය වටලන්න දේශපාලනික මැදිහත්වීම විදායකේ මැදිහත්වීම පිළිබඳව මම කනගාටු වෙනවා. ඒක නිසා මම එක දෙයයි කියන්නේ මට ජීවත් වීමේ අයිතිය ලබා දෙන්න. ඒ වගේම මගේ බිරිඳ දරුවෝ වෙනුවෙන් මට ජීවත් වීමේ අයිතිය ලබා දෙන්න. මේකට ඉඩ දෙන්න එපා. සාගල්ලට වාහන අතරපා STF ගාඩ් දාගෙන යද්දි මට කොහෙද තියලා තියෙන ආරක්ෂාව? දැන් මේ ක්‍රිකට් එකේ ප්‍රශ්නේ ඉවරුනේ නැත්නම් ඊළඟ ජනාධිපතිවරණයෙන් කොහොමත් ඉවර කරනවා? මේ විගණන වාර්තාවන්ට අනුව හොර පොක්කඩිකම් කරපු දූෂිත රැළ ගෙදර යවලා සපත්තු දෙකක් බැට් එකක් ගන්න නැති ක්‍රිකට් එක පල්ලෙහාට දාපු ඔය දූෂිත රැළ ගෙවද ගෙදර යවලා ඒ වගකීම පවරන්න. ඒක කරන්න මේ වෙලාවේ බැයි නම් ඊළඟ ජනාධිපතිවරණයෙන් හරි මේ ප්‍රශ්නේ ඉවර කරනවා කරු කතානායකතුමා. අපිට දැනගන්නට ලැබුණා ICC එකේ චෙයාර්මන් ග්‍රෙග් බාක්ලේ ඉදිරි දින කිහිපයකදී කාවට එන්නට බලාපොරොත්තුවක් තිබෙනවා කියලා. මම ඔබතුමාට යෝජනා කරනවා ඔබතුමා එතුමාට ආරාධනා කරන්න මේ පාර්ලිමේන්තුවේ 225 දෙනාටම එතුමා හමු වෙලා අපි මේ පාර්ලිමේන්තුවේ යෝජනා ස්ථිර කරපු ඒ යෝජනාව පිළිබඳව කරුණු පැහැදිලි කරන්නටත් වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තිබෙන අන්ත දූෂිත ක්‍රියාකලාපය කොහොමද මේ ආයතනය ප්‍රජාතන්ත්‍රවාදයේ නාමෙන් එක එක වෙට්ටු දම දම එක එක ලියුම් ලියලිය ලෝකෙට කේලම් කිය කිය අපේ රට පාවා දෙන ආකාරය ගැන පැහැදිලි කිරීමක් කළ යුතුමයි. හැබැයි ක්‍රීඩා පනතන අනුකූලව ගරු අමාත්‍යවරයාට තමයි බලතල තියෙන ඉන්ටීරියම් කමිටියක් දාන්න. හැබැයි දානව නම් ඒ දාන කොටේ ජාත්‍යන්තර සංවිධානයේ සම්මුතියන් වලට අනුකූලව සාකච්ඡා කරලා ක්‍රියාත්මක කළ යුතුයි කියන මතය තමයි තියෙන්නේ. හැබැයි ඔබතුමාගේම ඉල්ලීමක් කරනවා කරු කතානායකතුමනි මේ ක්‍රිකට් වලට වෙනම දවසක් වෙන් කළ දෙන්නකෝ ආයේ. නැත්නම් ආයෙ විවාද කරන්න හම්බෙන්නේ නැහැ නේ කරු කතානායකතුමනි. අපි දවසක් පාර්ලිමේන්තුවේ විවාද කෙරුවනේ. මෙම ජීප් රථය අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ විශේෂයෙන්ම අපේ ගරු ක්‍රීඩා අමාත්‍ය රොසන් රණසිංහ මැතිතුමාගේ නිපෝන් මේ ගරාජය කියන්නේ අංගනේ වාහන අංගනේ තුල සිට එතුමා යුරෝ නිපෝන් කියන ආයතනයේ එතුමාගේ කළමනාකරණය කරු විදිහට කටයුතු කරන්න ඉන්දික කියන නැමැත්තේ රටේ හිමිකරු ලෙස ආයතනයේ දඹුල්ල සහකාරී අයිතිකරු වන ඉන්දික නැමැති අයෙකු බවට කරුණාවරණ වී ඇත. ඒ නිසා මම හිතනවා මම කිසිම වෙලාවක කරුණු විකෘති කරලා එතුමා අපහසුතාවයට පත් කිරීම සඳහා ඉදිරිපත් කරපු කරුණ නෙවෙයි. මං හිතන්නේ මාසයක් තිස්සේ මේ රටේ ක්‍රිකට් කියා මං හිතන්නේ මේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන වැඩපිළිවෙලක් තමයි පෞගේ කාලේ ක්‍රියාත්මක වුණේ. මේ ආණ්ඩුව කඩලා දාන්න වැඩපිළිවෙලක් තියෙනවා. තමන්ට ඇමතිකමක් දුන්නා නම් තමන්ගේ ඇමතිකමේ කොන්ද පන තියෙන්න ඕන. ක්‍රිකට් ක්‍රීඩාව නෙවෙයි මොන සභාපති මොන අධ්‍යක්ෂක මණ්ඩලයේ හිටියත් කමන්නේ. ඒක කරගෙන යන්න තමන්ට කොන්ද පන තියෙන්න ඕනේ. ඇමති කෙනෙක් කොයි ඇමති වුණත් කමන්නේ ඒ ඇමතිට. ඉතින් අද කැබිනට් එකේ තමන්ගේ ප්‍රධානියා ජනාධිපතිතුමා ගැන සැකයක් තියෙනවා නම් එක ගෙදර ගෑණිටයි මිනිහටයි විශ්වාසයක් නැත්තම් ඩිවෝස් වෙන්න ඕන. හැබැයි අද එහෙම විශ්වාසයක් නැතුව වැඩ කරන්න බෑ. එහෙම වැඩ අපි නම් බෑ. අපි නම් එක දවසක් ඉන්නේ ඇමතිකම් වල අපි අයින් වෙලා යන්න ඕන. එහෙම අයින් වෙන්නේ නැතුව මෙතන ඉඳන් කීකී ඉන්න එකෙන් ජනාධිපතිතුමා ගැන විශ්වාසයක් නැහැ, ආණ්ඩුව ගැන විශ්වාසයක් නැහැ, ජනාධිපතිතුමා ගාව ඉන්න අය ගැන විශ්වාසයක් නැහැ කීකියා ඉන්න එක තේරුමක් නැහැ. එහෙම ඉන්න බැරි අය යන්න ඕන. කවුරු ගියත් මේ ආණ්ඩුව නවතින්නේ නැහැ. දැන් මේ ආණ්ඩුව කාටවත් මේ එක එක්කෙනාගේ කොන්තරත් අරගෙන මේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න ආවට ජනාධිපතිතුමා අපහසුතාවයට පත් කරන්න ආවට ජනාධිපතිතුමා අපහසුතාවයට පත් වෙන්නේ නැහැ, පත් කරන්න දෙන්නේ නැහැ.